CREATIVEARTLK YouTube channel එකේ videos බලනාය ගොඩක් දෙනෙක් අහපු කාරණයක් තමයි එයාලා එයාලගේ PC වලට Windows 11 install කරන්න යද්දි මගෙන් අහනවා user experience එක කොහොමද කියලා. ඉතින් ගොඩ දෙනෙක් මට comment හරහා ඉල්ලලා තිබ්බ Windows 11 වල user experience එක ඔයාලත් එක්ක share කරගන්න කියලා. ඉතින් මම හිතුවා හරියටම අවුරුද්දකට විතර පස්සේ Windows 11 install කරලා මගේ workstation එකේ මේ විදිහට වැඩ කරනවා. ඉතින් මට තියෙන experience එක මොන වගේද? Bad, good. කතා කරමු මේ ගැන. You are watching CREATIVEARTLK. After maybe the Windows 11 experience, issues, bugs, fixed. Maybe the Godex fluent user experience එකක් බලාගන්න පුළුවන් වුණා. මම Windows 11 පාවිච්චි කරද්දී මම දැකපු bug සහ මම ආස නැති features ගොඩක් තියෙනවා. ඉතින් මේ ගැන මම මුලින්ම කතා කරන්නම්. Windows 11 release වෙලා මේ වෙද්දී අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් සමහර වෙලාවල් වලට අපිට බලාගන්න පුළුවන් Windows 11 වල නැත්තම් අපි OS එකක් පාවිච්චි කරද්දී ඒකට අදාළ basicම features තියෙනවනේ. ඔය right click කරන දේවල්, එතකොට Wi-Fi on කරන වගේ දේවල්. ඉතින් මේ වගේ features අපිට ටිකක් වටයක් ගිහිල්ලා තමයි access කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනින් highlight ම කාරණයක් තමයි මේ right click menu එක. අපි folder එකක් හෝ image එකක් මොකක්ම හරි file එකක් උඩ right click කරාට පස්සේ අපිට සිද්ධ වෙනවා more option කියලා තව features ටිකක් වෙනම access කරන්න. Windows 10 වල නම් අපි right click කරාට පස්සේ අපි 7 zip වගේ software එකක් දාලා තියෙනවනම් ඒකේ extract සහ zip කරන features වගේ දේවල් එතකොට තව additional options වගේ දේවල් අපිට හැම එකක්ම right click කරපු ගමන් බලාගන්න පුළුවන් වුණා. හැබැයි Windows 11 වල අපිට සිද්ධ වෙනවා එකපාරක් ෆයිල් එක උඩ right click කරලා more option ගිහිල්ලා එතනින් අපිට අවශ්‍ය කරන දේවල් browse කරන්න. ඉතින් මේ දේ තේරිච්ච නිසාද කොහේද Microsoft එක පස්සේ shift key එක press කරගෙන right click කරාට පස්සේ අපිට Windows 11 වල නැත්තම් අපිට පරණ menu එක access කරන්න chance එක දීලා තියෙනවා. ඉතින් මම හිතන විදිහට විශේෂයෙන්ම OS එකක් ගත්තාම ඒකේ UI එක fluent UI එකක් කියන්නේ ඒ OS එකේ තියෙන basicම feature එකක් access කරන්න කොච්චර clicks ප්‍රමාණයක් ඒ user කරන්න ඕනෙද කියන එක මත. ඉතින් මේ clicks ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඒක fluent OS එකක් වෙන්නේ නැහැ තවදුරටත් fluent UI එකක් වෙන්නේ නැහැ. click ප්‍රමාණය අඩු වෙන්න තමයි ඒක fluent UI එකක් වෙන්නේ. මම මෙතනදී කියන්නේ basic feature. සමහරලාට අපි Photoshop වගේ access කරන්න ගියාම අපි retouching එකක් කරද්දී අපිට clicks දහස් ගණක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි අපි හිතමු right click කරලා file එකක් තව තැනකට send කරගන්න එක shift එක press කරගෙන ආයි right click කරලා එතනින් ආයි option එක තෝරලා සමහරවිට option එක තෝරන්න ගියාට පස්සේ ඒ menu එක හරියට දිගහැරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් ඇත්තට මම හිතන්නේ Windows 11 OS එකේ නොබෝ දිනකින් හැදෙන්න ඕන. ඒ වගේම තමයි මම තවත් ආසම නැති තියෙන issue එකක් තමයි සමහර වෙලාවට මම Wi-Fi network එකකට connect වෙන්න ගියාට පස්සේ Wi-Fi network එක already on වෙලා තියෙන්නේ. මගේ වෙන device වලට ඒක connect කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි Windows operating system එකේ Wi-Fi වලට ගියාට පස්සේ මෙතන Wi-Fi networks ටික load වෙන්න ටික වෙලාවක් යනවා. ඇත්තටම සමහරවිට මට tag ගාලා network එකට connect වෙලා මට ඊළඟ step එකට යන්න ඕනේ. හැබැයි මට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා මෙතන refresh වෙලා network එක show වෙනකන්. ඊට පස්සේ තමයි මට මේකට connect කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අතර ඒකත් ලොකු අඩුපාඩුවක් විදිහට මම Windows 11 OS එකේ දකිනවා. ඉතින් මේ විදිහට මොන බග් එක තිබ්බත් මොන issue එක තිබ්බත් Microsoft එකෙන් ඒ issues fix කළා අපිට එව්වත් අපි පුංචි වැරද්දක් කරන OS එකක් පාවිච්චි කරද්දී විශේෂයෙන්ම Windows operating system එක ඒ තමයි අපි මේ Windows operating system එක genuinely පාවිච්චි නොකිරීම. ඉතින් ඔයාලා මේක originally activate කරලා නැත්නම් සමහර features වල limitations තියෙනවා. ඒ වගේම ඔයාට මේක activate කරලා නැහැ කියලා watermark එකක් එනවා. සමහර වෙලාවට Windows operating system එක illegal methods වලට activate කරලා පාවිච්චි කරනවා ඇති. ඉතින් එහෙම කරනවා නම් ඒක මේ දැන්ම නවත්තන්න. ඒක ඔයාගේ operating system එක smoothness එක නැති වෙන වගේම ඔයාගේ security එක ඔයාගේ privacy එක නැති වෙනත් ලොකු කාරණයක් වෙනවා. ඉතින් ඔයාලා Windows operating system එකට Windows key එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මට recommend කරන්න පුළුවන් එකම එක තැනයි තියෙන්නේ ඒ තමයි keysfan.com. keysfan website එක මාත් එක ගොඩ කාලයක් තිස්සේ ඉඳලා වැඩ කරනවා. ඉතින් ඒක නිසා මට ඔයාලට 100%ක් recommend කරන්න පුළුවන් Windows key එකක් ගන්නව නම් අනිවාර්යෙන්ම keysfan.com website එකෙන් ගන්න කියලා. ඊළඟට ඔයාලට එන ප්‍රශ්නේ තමයි අයි මේ key එක lifetimeද මේ key එක originalද? ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. keysfan.com එකෙන් ඔයාලා ගන්න keys 100%ක් original keys සම්මන්නේ original
OEM keys. එවගේම තමයි ඔයාලට මේක lifetime use කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා purchase කරන key එකේ මොකක්ම හරි issue එකක් ආවොත් ඔයාලට හැකියාව තියෙනවා 24/7 customer service එකට join වෙලා ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න. අපි හිතමු ඔයා key එකක් purchase කරනවා key එක ආවෙ නැහැ. නැත්නම් key එක එන්න ටිකක් delay වෙලා. ඒ ඕනම issue එකක් key span 24/7 customer service එක contact කරගෙන ඔයාට fix කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතමු ඔයාලා Windows 10 use කරනවා කියලා. ඔයාලට ඉදිරියේදී idea එකක් තියෙනවා Windows 11 වලට switch වෙන්න upgrade එකක් කරගන්න. ඉතින් කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා purchase කරන Windows 10 එකට key එකක්. මේ key එකෙම ඔයාලට Windows 11 වලට ඔයාගේ OS එක upgrade කරගන්න පුළුවන්. ඔයාලට නැවත key එකක් purchase කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට key එකක් purchase කරන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ description area එකේ links මම add කරලා තියෙනවා. ඒ link select කරලා ඔයාලට පුළුවන් product page එකට එන්න. Product page එකට ඇවිල්ලා ඔයාට අවශ්‍ය කරන product එක තෝරගන්න. මෙතනදී Windows OS එක වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට Microsoft Office package පවා මෙතනදී ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය කරන product එක select කරාට පස්සේ ඔයාට පුළුවන් මේක add to cart කරන්න. Add to cart කරගෙන ඔයා checkout section එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ලොකු amount එකක් තියෙනවා. ඉතින් මේ එන amount එකෙන් ඔයාලට හැකියාව තියෙනවා 150% discount එකක් ගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ CREATIVEARTLK special coupon code එක use කරන්න පුළුවන්. ඒ තමයි අවුරුදු 50 කියන coupon code එක. ඒ වගේම තමයි ඔයාලා Microsoft Office package එකේ යම් product එකක් ගන්නව නම් ඔයාලට 166% discount එකක් ගන්න පුළුවන්. ඒකට අදාළ coupon code එක තමයි අවුරුදු 66. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලා මේ වෙද්දි illegal method එකට Microsoft Windows use කරනවා නම් අනිවාර්යෙන්ම key එකක් දාලා activate කරගන්න. ඒක ඔයාලගේ privacy security safety එකට වගේම ඔයාලගේ operating system එක smooth කරගන්න සහ හැම feature එකක්ම access කරන්න Microsoft ලා දෙන ඒකට ලොකු help එකක් වෙනවා අනිවාර්යෙන්ම. ඊට පස්සේ මම Windows 11 පාවිච්චි කරගෙන යද්දි මට set වෙච්ච ලොකුම issue එකක් තමයි සාමාන්‍ය අපි Windows 10 වල Windows 7 වල Windows XP වල පවා ෆෝල්ඩ් එකක් image එකක් වෙන්න පුළුවන් music file එකක් වෙන්න පුළුවන් මොකක් හරි setup එකක් වෙන්න පුළුවන් මේක උඩ mouse එක තියාගෙන හිටියාම click කරන්නේ නැතුව mouse එක නිකන් තියාගෙන හිටියාම අපිට ඒ file එකට අදාළ capacity එක සහ පොඩි පොඩි informations වගේක් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මම Windows 11 OS එක fresh installation එකකුත් කරලා අපිට සාමාන්‍යයෙන් by default ඒ කියන්නේ Windows install කරද්දිම ලැබෙන්න ඕන feature එකක්නේ ෆෝල්ඩ් එකක් උඩ හරි මොකක් හරි file එකක් උඩ අපි mouse එක තියාගෙන හිටියාම ඒකේ capacity එක වගේ දේවල් පෙන්වන්න ඕනේ. හැබැයි මගේ Windows installation එකකින් පස්සේ මට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් උනේ ඒ ෆෝල්ඩ් එක create කරපු date එක පෙන්නවා. හැබැයි මට තවදුරටත් capacity එක බලා ගන්න උනේ නැහැ. ඉතින් මේ issue එක fix කරගන්න මට කරන්න සිද්ධ වුණා ඒ ෆෝල්ඩ් එකේ folder option ගිහිල්ලා ඒන window එකේ view කියන tab එකට ගිහිල්ලා display file size and information කියන tick එක activate කරන්න සිද්ධ වුණා. ඉතින් අපි හිතමු Windows 11 පාවිච්චි කරන්න ගන්න අලුත් user කෙනෙක් මෙයා මේකේ office වැඩ සහ එයාගේ profession එකට අදාළ දේවල් දන්නෝ මිසක් ඊට එහා කාරණා දන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට එයාට මේ issue එක ආව නම් අනිවාර්යෙන්ම එයාට හිතෙන්න පුළුවන් මොකක්ද මේ මම Windows 10 සහ Windows 7 මීට වඩා හොඳට පාවිච්චි කරා. ඇයි මෙහෙම issue එකක් එන්නේ කියලා. සමහරවිට fix කරගන්නේ දන්නේ නැත්නම් එයාගේ OS එක downgrade කරනවා සමහර ලාට. ඒ කියන්නේ Windows 11 වලින් 10 වලට ආයෙ switch වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඉතින් මම මේක දන්න නිසා මට හැකියාව ලැබුණා නැවත by default එන්න ඕන feature එකක් වෙනම on කරගෙන ඒ feature එක access කරන්න පුළුවන්කම හම්බුණා. ඉතින් මම දන්නේ නැහැ Microsoft එකෙන් ඇයි මේ වගේ issues එන්නේ කියලා. දැනට අවුරුද්දකුත් පහු වෙලා මේ OS එක release වෙලා. ඉතින් තවමත් මේ වගේ issues තියෙනවා කියන්නේ ඊළඟට Windows 11 එක සහ මේක මම Windows 10 වලත් දැක්කා. තවම අපි දැක්කනේ Windows XP වල සමහර elements ඒ කියන්නේ අපි ෆෝල්ඩ් එකක් image එකක් right click කරලා properties ගියාට පස්සේ එන window එක තියෙන්නේ. මේ window එක තවම Windows XP වල Windows 7 වල බලා ගන්න උන window එකම තමයි අපිට Windows 11 වලත් බලා ගන්න පුළුවන් උනේ. මම මෙහෙම blame කරන්නේ වෙන විශේෂ කාරණයක් නිසා නෙමෙයි. ඉතින් Microsoft එකෙන් Windows 11 එක release කරන්නේ යාලගේ UI එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා සහ පුදුමාකාර magic එකක් විදිහෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මේ magic එකේදී මම හිතනවා පරණ elements සියල්ලක්ම අයින් වෙලා හැම දෙයක්ම refresh වෙන්න ඕනි කියලා. මෙතනදී තව issue එකක් තියෙනවා. සාමාන්‍යයෙන් Mac OS එකේ වගේ අපි dark mode එකට switch වුණොත් ඒකේන හැම window එකක්ම අපිට dark mode එකට optimize වෙච්ච windows බලා ගන්න පුළුවන් උනේ. ඉතින් සමහර වෙලාවට අපි දාන third party softwares වල windows white color එක තියෙනවා සහ වෙනත් colors තියෙනවා. ඒක
පෙන්වන එක වෙනම කතාවක්. නමුත් by default Windows OS එකකගෙන interfaces වගේ දේවල් අපි dark mode එක දැම්මහම සමහර interfaces පෙන්වන්නේ white color එකෙන්. සමහර interfaces black color එකෙන් පෙන්වනවා. ඉතින් මට ලොකුවට බලා ගන්න වෙච්ච issue එකක් තමයි මෙන්න මේක Windows 11 වල. Windows 10 වලත් මේ issue එක එහෙමම තිබ්බා. Windows 7 වල අපිට dark mode එකක් තිබ්බේ නැති නිසා ඒක ලොකුවට තේරුනේ නැහැ. ඒ වගේම තමයි ඔය විශ්වාස කරනවද? අපිට Windows XP වල තිබ්බ screen serve එක change කරන window එක මතකද? ඒ window එකත් තවම ඒ විදිහටම අපිට Windows 11 වලත් බලා ගන්න පුළුවන් වෙනවා. Microsoft එක Windows 11 එක release කරන්නෙම Mac OS එකට තනගයක් දෙන්න. ඒ විදිහටම ඒ interface එකම ඒ transparency එක ඒ හැම දෙයක්ම අනුකරණය කරලා කරා වගේම ඇයි බැරි අනිත් window ටිකත් dark mode එකට optimize කරන්න ඒ වගේම එයාලගේ තියෙන පරණ elements අයින් කරලා ඒවා refresh look එකක් දෙන්න. ඉතින් බලමු ඉදිරියේදීවත් මේ bugs ටික මේ issues ටික fix වෙලා අපිට ලස්සන OS එකක් නැත්තම් අඩුම තරමේ Windows 12 එකේදීවත් මේ හැම දෙයක්ම fix වෙච්ච OS එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරමු. මෙතෙක් වෙලා මම කතා කරේ Windows වල තියෙන issues ගැනමනේ. ඇත්තට මේක ගැන කියන්න හොඳක් ඇත්තෙම නැද්ද? ඉතින් අපි කතා කරමු ඒ ගැන. ඉතින් Windows 11 මම මේ වෙද්දී අවුරුද්දකට වැඩි කාලයක් වෙනවා පාවිච්චි කරන්න පටන් අරගෙන. හැබැයි මම මාස 6කට කලින් මගේ OS එක fresh installation එකක් කරා. ඒකට reason එක තමයි සමහර වෙලාවලට Windows 11 වල ආපු special features මට ගන්න සිද්ධ වුණේ developer mode එක activate කරගෙන. ඉතින් ඒ වගේ අවස්ථාවල්දී developer mode එකෙන් එන updates නිසා මට bugs ගොඩකට face කරන්න සිද්ධ වුණා. ඉතින් එතනදී Windows 11 එක තිබ්බ කලින් user experience එකට වඩා මට ගොඩක් smooth user experience එකක් බලා ගන්න පුළුවන් වුණා. මං කලිනුත් කිව්වනේ Windows 11 එක 90ක් 95ක් විතර fluent experience එකක් ගන්න පුළුවන් OS එකක් වෙලා තියෙනවා. මං කලින් කියපු issues ටික තියෙනවා තමයි. නමුත් ඒ issues ටික මට වැඩක් කරගන්න බැරි තත්වයට මට බාධාවක් වෙලා නැහැ. මට වැඩටික කිසිම issue එකක් නැතුව කරගන්න පුළුවන්. Windows 11 වල gaming experience එක කිව්වොත් මම Windows 11 OS එක දාලා මගේ workstation එකේ GTA 5, Forza Horizon 4, Crew 2, ඒ වගේම NFS series එකේ NFS Heat එක, NFS Payback එක මේ හැම game එකක්ම play කරලා මේකේ බලලා තියෙනවා. ඉතින් මට කිසිම lag එකක්, FPS drop එකක් බලා ගන්න පුළුවන් වුණේ නැහැ මගේ user නැත්නම් මගේ gaming experience එකට. ඒකත් smoothly මට කරගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි games play කරද්දි මගේ OS එක කිසිම විදිහකින් crash වෙලා නැහැ. හැබැයි මම කිව්වනේ fresh installation එකක් කරගත්ත කියලා ඒ මාස 6 ඇතුළත දෙපාරක් විතර crash වෙලා තියෙනවා. ඒක Microsoft එකටවත් Windows 11 OS එකටවත් කරන්න දෙයක් නැහැ. ඒක මං හිතනවා මගේ වරදක් කියලා. ඒකට හේතුව තමයි අපි හිතමු මම video edit එකක් කරද්දි heavy effects දාපු video එකක් render කරනවා. ඒ අතරෙම මම ටිකක් CPU එක වැඩිපුර යන, GPU එක වැඩිපුර යන මොකක් හරි වැඩක් කරන්න ගියොත් අනිවාර්යෙන්ම OS එක crash වෙනවා. Example එකක් විදිහට මම heavy project එකක් render කරලා After Effects එකක් දාගෙන මම සෙල්ලම් දාන්න ගියොත් අනිවාර්යෙන්ම මගේ GPU එක CPU එක 100 load වෙනවා. එතකොට අනිවාර්යෙන්ම blue screen එක මගේ OS එක crash වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි දෙපාරක් විතර තමයි. ඒකත් මං හිතනවා මගේ වරදින් කියලා. මොකද මට එච්චර workload එකක් දාගෙන වැඩ කරන්න ඕන නම් අනිවාර්යෙන්ම Ryzen මීට වඩා advanced CPU එකකට යන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම Windows 11 OS එකට software compatibility එක ගොඩක් අය කියනවා Windows 10 වල ඉඳලා Windows 11 වලට එන්න කලින් මේකට software support කරන්න නැහැ, ටිකක් වද විඳින්න ඕන, game support කරන්න නැහැ මේ වගේ කියනවා. නමුත් මට එහෙම ප්‍රශ්නයකට face කරන්න වෙලා නැහැ. දැනටම මම use කරන editing softwares ඒ වගේම තව දෙයක් කියන්න ඕන DaVinci Resolve පවා හොඳට smooth එකේ වැඩ කරනවා Windows 11 වල කිසිම issue එකක් නැතුව. ඉතින් සමහරවිට ගොඩ දෙනෙක් කියන්න පුළුවන් මේක Windows 11 වල මැජික් එකක් නෙමෙයි, ඔයාගේ කම්පියුටර් එකේ performance වල මැජික් එකක් නිසා තමයි මේ softwares smoothly වැඩ කරන්නේ කියලා. අපි කම්පියුටර් එකේ කොච්චර performance හොඳට තිබ්බත් OS එක පිස්සු නටනවා නම් අනිවාර්යෙන්ම ඒ performance එක OS එකට දරා ගන්න බැරුව OS එක crash වෙන, stuck වෙන අවස්ථා තියෙනවා. ඉතින් දැන් කතා කරමු ඇත්තටම ඔයා Windows 10 තාම පාවිච්චි කරනවා නම් Windows 11 වලට switch වෙන්න කාලේද මේ? මම කලිනුත් මේ ගැන video එකක් කරා. ඉතින් ඇත්තටම ඔයා 10 පාවිච්චි කරනවා නම් මම recommend කරනවා Windows 11 පාවිච්චි කරන්න, කිසිම issue එකක් නැහැ. හැබැයි මතක තියාගන්න Windows 11 වලට require කරන
minimum requirements තියෙනවා නම් විතරක් දාගන්න. සාමාන්‍ය අපි OS එකක් දාන්නේ ලස්සන බලබල ඉන්න නෙමෙයිනේ වැඩ කරන්නනේ. ඉතින් ඒක නිසා අඩුම තරමේ minimum requirements තියෙනවා නම් Windows 11 එකට upgrade වෙන්න නැත්නම් upgrade කරගන්න එපා. තාමත් ඔයාට Windows 10 වල කිසිම issue එකක් නැතුව ඉන්න හැකියාව තියෙනවානේ. හැම වැඩක්ම අපිට Windows 10 වල කරගන්න පුළුවන්නේ. ඒ වගේම තමයි ඔයාලා Windows 10 වල ඉඳගෙන ඔයාට Windows 10 එකෙන්ම 11 එකට upgrade කරගන්න පුළුවන්නේ. කිසිම installation process එකක් නැතුව අපිට updating process එක Windows 11 එකට යන්න පුළුවන්. ඉතින් මම හැමෝටම recommend කරනවා එහෙම Windows එක upgrade කරගන්නවට වඩා fresh installation එකකට යන එක තමයි හොඳම කාරණේ. Windows 10 වල ඉඳලා 11 එකට upgrade කරාට පස්සේ මට එච්චර smoothness එකක් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. මාස 6කට පස්සේ මම fresh installation එකක් කරා. ඒකෙන් තමයි මට 100%ක් Windows 11 වල smoothness එක ඒ speed එක feel කරන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි ඔයාලා developer mode එකකින් Windows 11 එක upgrade කර ගත්ත කෙනෙක් නම් ඒකත් මම හිතනවාගේ Windows experience එකට අනිවාර්යයෙන්ම බාධාවක් වෙනවා. මොකද Windows developer mode එකත් එක්ක එන updates එක්ක අපිට bugs තොගයක් එක්ක තමයි එන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ user experience එක ටිකක් අවුල් සහගත වෙන්න පුළුවන් මේ developer mode එකෙන් ආපු OS එක use කරනවා නම්. ඉතින් ඒක නිසා developer mode එක off කරගෙන try කරන්න fresh installation එකකට යන්න. ඉතින් කොහොම වුණත් මේ විදිහට තමයි අවුරුද්දකට විතර පස්සේ Windows 11 වල මට තියෙන user experience එක දැනට කිසිම issue එකක් නෑ අර කියපු ප්‍රශ්න දෙක ඇරෙන්න මම දන්නේ Microsoft එකට මම කියන සිංහල තේරෙන්නේ නැති නිසා මේ ටික කොහොමවත් අහන්නේ නැති වෙයි. නමුත් අපි හිතමු ඊළඟ OS එකකදී හරි ඉදිරි Windows 11 අප්ඩේට් වලදී හරි මේ තියෙන පරණ classic elements අයින් වෙලා අපිට right click දෙතුන් පාර හතර පාර කරන්න තියෙන chance එක නැති කරලා මේ හැම දෙයක්ම අපිට fluent 100%ක් fluent experience එකක් දෙන්න Microsoft එක වග බලාගනී කියලා. ඉතින් මේ වෙද්දී ඔයාගේ Windows 11 experience එක කොහොමද? ඒ හැම දෙයක්ම comment කරන්න. ඔයාලා මේ වෙද්දී face කරලා තියෙන bug issues මොනවාද Windows 11 වල තියෙන? ඒ හැම දෙයක්ම අපි කතා කරමු. මොකද ඒ knowledge එක වැදගත් වෙනවා යම් කිසි කෙනෙක් Windows 11 වලට මාරු වෙන්න ඉන්නවනම් ඒ comments කියවලත් ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඒ වගේම හැමෝටම මතක් කරනවා original Windows key එකක් purchase කළා ඔයාලගේ OS එකත් original කරගන්න 100%ක්. ඉතින් ආයතලුත් content එකක් අරන් මේ බලාපොරොත්තුව ඇතුව මම sign out වෙනවා. මම Steve Fernandez ඔයාලා හැම දෙනෙක්ටම සුබ දවසක්. So he's been looking for somebody who could save him instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I want to be first. Work till it hurts, dehydrated thirst till I'm in a hearse.